අපගේ සියලු ජීව විද්‍යා පාඩම් නිකුත්ව වහම එතනින් ලබා ගැනීමට දැන් subscribe කරන්න. ඔයගොල්ලෝ මේක තුලා ඉන්නේ මලිපේරා බයෝලොජි YouTube channel එකත් එක්ක මම ඔයාලට කියනවා අපි මේ වගේ වීඩියෝ දෙකක් බලන්න ඕන නම් දැන් අපේ channel එකට subscribe කරලා ඉන්න කියලා. අද අපි කතා කරන්න යන්නේ මෙන්ඩල්ගේ දෙවෙනි නියමය. ඔය මෙන්ඩල්ගේ පළවෙනි නියමය ප්‍රවණීත්‍යාවේ මූලික සංකල්ප වාග්මාලාව ඒ සියල්ලම කතා කරලා ඉවරයි. පාඩේ බලන්න ඕන නම් අපේ පරණ වීඩියෝස් වල බලන්න පුළුවන්. අද අපි කතා කරනවා මෙන්ඩල්ගේ දෙවෙනි නියමය. එහෙම නැත්නම් ස්වාධීන සංරචන නියමය ගැන කතා කරන්න යන්නේ. මෙන්ඩල් ස්වාධීන සංරචනයේදී කතා කරනවා ලක්ෂණ දෙකක්. ඒ කියන්නේ ලක්ෂණ යුගල දෙක බැගින් දිනියෝ කියලා තමයි මෙන්ඩල් ස්වාධීන සංරචනයේදී කතා කරන්නේ. ස්වාධීන සංරචනයේදී මෙන්ඩල් ලක්ෂණ යුගල දෙකක් එකපාර යොදාගෙන ඒ දෙන්න මුහුම් කරනවා. ලක්ෂණ යුගල දෙකක් තියෙන ඒවා අරගෙන තමයි මුහුම් කරේ. ඒ කියන්නේ උස මෑශාකයක දම්පාට මල් පිපෙනවා. ඒක ප්‍රමුඛය කියලා ගමුකෝ. උසක් ප්‍රමුඛයි දම්පාට මල් පිපෙන එක ප්‍රමුඛයි. නිලීන එක මොකද්ද එතකොට? මිටි මෑශාකය සුදු පාට මල් පිපෙනවා. ඒ කියන්නේ එකිනෙකට ප්‍රතිවිරුද්ධ ලක්ෂණ තියෙන්නත් ඕනේ. ඒ වගේම ලක්ෂණ දෙකක් තියෙන්නත් ඕනේ. ඒ වගේ. තේරුණාද? මේ විදිහට අරගෙන එක මුහුම් කරලා ගන්න එක අපි කියනවා ද්වයංගී මුහුම කියලා. මේ ද්වයංගී මුහුමේදී ද්වයංගී මුහුමේ අරමුණ මොකක්ද කියලා බලමු. ද්වයංගී මුහුමේ අරමුණ වෙන්නේ එක් ලක්ෂණයකට අදාළ ඇලීල ජන්මාණු වලට වියුක්ත වී යනවා නම් ඒ යන්නේ ඒ ඇලීල වලින් ස්වාධීනවද ඇලීල වලින් පරාධීනවද යන්න කියන එක තමයි ද්වයංගී මුහුමේ බලාපොරොත්තු වෙන්නේ. බලාපොරොත්තු වෙන්නේ ඇලිල යන්නේ ස්වාධීනවද පරාධීනවද යන්නේ කියන තමයි මේ මොහොමෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒ කොහොමද කියලා chart එක ඇඳලා බලමු. ඊට පස්සේ වලට දෙයිදී මේක මේ මොහොම පදනම් වෙන්නේ වෙනවා උපකල්පන දෙකක් මත. ඒ කියන්නේ මේ මොහොමේ අපි ලබා ගන්නවා උපකල්පන දෙකක්. මේ මොහොමෙන් ලබා ගන්න උපකල්පන දෙකක් අරගෙන ඒ උපකල්පන හරිදටම කියලා අපි බලමු. මම මෙතනදී ගන්නවා කහපාට රවුම් බීජතරණ සත්‍යාභිජනක පෙළපුයි කොළපාට රැලි බීජතරණ සත්‍යාභිජනක කක් ගන්නවා. ඉතින් අපි මෙයාගේ ප්‍රවේණි දර්ශය වෙන්නේ කැපිටල් වයි කැපිටල් වයි කැපිටල් ආර් කැපිටල් ආර්. රූපාණු දර්ශය වෙන්නේ කහපාට රවුම් බීජතරණ මැ. මෙයාගේ ප්‍රවේණි දර්ශය සිම්පල් වයි කැපිටල් ආර් කැපිටල් ආර්. රූපාණු දර්ශය වෙන්නේ කොළපාට රැලි වෙඩිච්ච බීජ. මම කරන්නේ මෙන්න මේ දෙන්නව මුහුම් කරනවා. මේකෙදි වෙන්නේ ඒක අපි හැම වෙලේම මෙතනදී මුහුම් කරන ගමන් මෙයාගේ නිලින ලක්ෂණ පෙන්වුම් කරන එක්කෙනා තමයි මුහුමට ගන්න. මෙතන තියෙනවා පේරන්ට්ස් පරම්පරාව ඉන්නවා. කැපිටල් වයි කැපිටල් වයි කැපිටල් ආර් කැපිටල් ආර් කහපාට රවුම් බීජ. සිම්පල් වයි සිම්පල් වයි සිම්පල් ආර් සිම්පල් ආර් කහ රවුම් එකයි කුල රැලි එකයි අන්තර අවජන ලක් කරන්න යන්නේ. මම මෙතනදි මේ කහපාට රවුම් කියන එක කොළපාට දක්වලා තියෙනවා. කොළපාට ඇලි වෙඩිච්ච එක කළු පාට දක්වලා තියෙනවා. මෙයාගේ ජන්මාණු වෙන්නේ කැපිටල් වයි කැපිටල් ආර්. මෙයාගේ ජන්මාණු වෙන්නේ සිම්පල් වයි සිම්පල් ආර්. මේ දෙන්නගේ අන්තර් රබිජනනයෙන් එන F1 පරම්පරා වෙන්නේ එතකොට F1 පරම්පරා වෙන්නේ කැපිටල් Y සිම්පල් Y කැපිටල් R සිම්පල් R කැපිටල් Y සිම්පල් Y සිම්පල් R කැපිටල් R F1 පරම්පරාවේ 100%ක්ම ඉන්නේ මෙයා. රූපාණු දර්ශය මොකක්ද? 100%ක් කොළ 100%ක් කහපාට රවුම් කහපාට රවුම්
මොකද කළේ කියලා ආයෙ බලමු. ප්‍රමුඛ ලක්ෂණ දින සමය එක් ගත්තා. නිලයේ ලක්ෂණ දිනයක් ගත්තා. ප්‍රමුඛ ලක්ෂණ යාගේ දෙකක් තියෙනවා. කහ පාට රෝ. යැයි නිලින ලක්ෂණ දින එක කෙනා ගත්තා. කොළ පාට රෙලිබඩිච් එක. ඒ දෙන්න අන්තර්ජය ලක් කළා. අන්තර්ජය කළාම යාගේ ජන්මාන කැපිටල් Y කැපිටල් R. කැ සිම්පල් Y සිම්පල් R ජන්මාන වෙනවා. F1 පරම්පරාව වෙනවා. මේ දෙන්න එකතු වෙලා ඉන්නේ කැපිටල් Y සිම්පල් Y කැපිටල් R සිම්පල් R 100ක්. යාගේ රූපණු දර්ශන වල 100ක් සමාපන්න රෝ. මේක ආපු මේ ආපු ප්‍රතිඵලය කොහොමද මෙන්ඩල් විස්තර කරලේ කියන එක දැන් බලමු. උපකල්පන මත පදන වෙලා දැන් මේක තමයි අපිට ආපු උත්තරේ. F1 පරම්පරාව 100ක් කහපාඩ රවුම් බීජ ධර්ම ශාකයක් තමයි යන්නේ. දැන් මේ ආපු උත්තරේ කොහොමද මෙන්ඩල් පැහැදිලි කළේ? මෙන්ඩල් මේක පැහැදිලි කරන්න උපකල්පන ගොඩනගනවා. මෙන්ඩල් කියනවා සත්‍යාභිජනක කහපාට සත්‍යාභිජනක කහපාට රවුම් එක රවුම් බීජ ධර්ම ශාකය සත්‍යාභිජනක කොළපාට රැලි වෙඩිච්ච බීජ ධර්ම ශාකයත් එක්ක අන්තර්ජන ලක් කරයන් පස්සේ මේ ජන්මාණු ස්වාධීනව යුක්ත වෙනවා. ඒකේ ඒකාංග මොහොමෙදිත් ඔයා දන්නවා. මේකේ ප්‍රතිඵලය වුණේ අවසානයේ වඩ පේනවා 100ක් මෙහෙමුණ එක. කහපාට රවුම්ුණ එක. මේකෙදි වෙන්නේ කැපිටල් Y මගින් සිම්පල් Y වල ලක්ෂණය යටපත් කරනවා. ඒ කියන්නේ කහපාට කියන ප්‍රමුඛ ඥානය මගින් නිලීන ඥානය යටපත් කරනවා. රවුම් කියන ප්‍රමුඛ ඥානය මගින් රැලිවැටුණ කියලා නිලීන ඥානය යටපත් කරනවා. මෙතනදී බලන්න මෙතනදී හම් F1 පරම්පරාව හම්බුනේ විෂම යුග්මක එක්කෙනෙක්. මේ විෂම යුග්මක එක්කෙනාගේ වඩ පේනවා ආකාර හතරම තියෙනවා. ජන්මා කැපිටල් Y ඉන්න කහ පාට එක්කෙනා ඉන්නවා, කොළ පාට එක්කෙනා ඉන්නවා, රැලි වෙඩිච්ච එක්කෙනා ඉන්නවා, රවුම් එක්කෙනා ඉන්නවා. මේ මෙතනදී කොළ වර්ණය ප්‍රමුඛ වුණේ නැත්තේ මෙතනදී කොළ වර්ණයට අදාළ ඥානය නැත්නම් කොළ වර්ණයට අදාළ ඇලිලය මෙතන නීනව තියෙනවා. කහ වර්ණයට අදාළ ඇලිලේ තමයි මෙතන ප්‍රමුඛ වෙන්නේ. ඒක නම් මෙතනදී උනේ කහ වර්ණයට අදාළ ඇලිලේ මගින් කොළ වර්ණයට අදාළ ඇලිලේ යටපත් කිරීමක් සිද්ධ වුණා. මෙතනදී කැපිටල් R තියෙනවා, සිම්බල් R තියෙනවා. කැපිටල් R වලින් මං කිව්ව පෙන්නන්නේ රවුම් බව. සිම්බල් R යොදා ගන්න වෙල ඇලි වෙච්ච බවට. එහෙනම් මෙතනදී කැපිටල් R නම් රවුම් බව පෙන්වන ඇලිලේ මගින් සිම්බල් R කියන රැලි වෙඩින බව පෙන්වන ඇලිලය යටපත් කරනවා. මෙන්න මේ ඇලිල මගින් යටපත් කරනවා බව මෙන්ඩල් විදිහට. ඊට පස්සේ මෙන්ඩල් කරේ මේ F1 පරම්පරාවේ ශාක දෙක ආය අන්තර්ජනයේ. ඒ කියන්නේ මේ විෂම යුග්මක මෙතන ආවේ මේ විෂම යුග්මක ජීවීන් දෙදෙනෙක් අන්තර්ජනයේද ලක් කරනවා. F1 කෙනෙක් ආය අන්තර්ජනයේ ලක් කරනවා. ඒ දෙන්න අන්තර්ජනයේ ලක් කරනකොට එන්නේ capital Y simple Y capital R simple R ඊට පස්සේ මේ පැත්තින් එන්නේ capital Y simple Y capital R simple R මෙයාලගේ ජන්ම අනුවිුක්ත වෙන්නේ කොහොමද කියලා දැන් අපි මම වාඩි වුණා. දැන් F1 පරම්පරාවේ ශාක දෙකක් අපිට පුළුවන් අන්තර්ජනයේ ලක් කරන්න. F1 පරම්පරාවේ අපිට ලක්ෂණ යුගල දෙකක් තියෙන එකක ඒව දෙක අන්තර්ජනයේ ලක් කරනවා. අන්තර්ජනයේ ලක් කරගෙන පස්සේ F1 පරම්පරාවේ අපිට ආවේ කොහොම එකක්? capital Y simple capital Y simple Y capital R simple R. මෙහෙම තමයි F1 පරම්පරාවට ආවේ. මේ F1 පරම්පරාවට ආපු දෙයක් අපි අන්තර්ජනයේ ලක් කරලා තිනවා. මම මේ නිල් පාටින් අරන් තිනවා පුම් ශාකය, කළු පාටින් අරන් තිනවා ජාය ශාකය. ඒ දෙන්න ගත්තන් පස්සේ මේක P කටි පෙරන් මේව ටිකේ ජන්මාණු වෙනවා.
මේ කැපිටල් වයි කැපිටල් ආර් මේ කැපිටල් වයි සිම්පල් ආර් එක එකක් එනවා සිම්පල් වයි කැපිටල් ආර් එක එනවා සිම්පල් වයි සිම්පල් ආර් එක බලන්න කරමුද පැහැදිලිද කියලා කැපිටල් වයි කැපිටල් ආර් එක එනවා කැපිටල් වයි සිම්පල් ආර් එක එනවා සිම්පල් වයි කැපිටල් ආර් එක එනවා සිම්පල් වයි සිම්පල් ආර් එක එනවා ඒ වගේ හතරක් හදනවා ඡායා එකරත් එහෙමයි කැපිටල් වයි හදනවා කැපිටල් ආර් එක කැපිටල් වයි කැපිටල් ආර් එක මේ කැපිටල් වයි සිම්පල් ආර් එක තයක් හදනවා මේ සිම්පල් වයි කැපිටල් ආර් එක එකක් හදනවා මම පැහැදිලි නැත හොඳට බලන්න ඊට පස්සේ ඉතුරු වෙනවාට පේනවා සිම්පල් වයි වෙලින් එකයි ගියේ සිම්පල් ආර් නුත් එකයි ගියේ එහෙනම් සිම්පල් වයි හදනවා මේ සිම්පල් ආර් එක එකක් හදනවා ඉතුරුට පේනවා පුං කොටසෙන් පුං ශාකයෙන් හදනවා ජන්මාන වර්ග හතරක් ජායායකිනුත් අදනවා හතරක් ආකාර හතරක් ප්‍රමිතර හතර ඒවා තමයි එකතු වෙන්නේ ඒ කියන්නේ මේකත් අර පළවෙනි මේකත් දී කතා කළා වගේ පනට් එකකට දැම්මොත් හැදෙන්න පුළුවන් ආකාර 16කට අපි මේක අඳින්න පුළුවන් ඒක අපි පනට් චතුරස්‍ර එකට දාලා එන්නේ කොහොමද මේක දැන් බලන්න මේක නෝට් එකක් දාගන්න මේක නෝට් එකක් දාගන්න කිව්වා එක පනට් එකක් ගහ ගන්න ඕනේ කියලා පනට් එක ගහ ගන්නකොට පහක් ගන්න 1 2 3 4 5 1 2 3 4 5 පහක් අරගෙන පළවෙනි කොට පොට බෙදා ගන්න පුංහා ජාය කියලා කොටස බෙදා ගන්න ඊට පස්සේ ඔය අරගෙන ගත්ත ජන්මාණු ටික මේකට දාගෙන යන්න තියෙනවා ඒකෙන් අපිට ජායායකට ආපු ජන්මාණු මොනවද මං ජායා ගන්න පොළපාඩින් කැපිටල් වයි ආවා කැපිටල් ආර් ආවා සිම්පල් වයි ආවා කැපිටල් ආර් ආවා සිම්පල් ආර් ආවා කැපිටල් වයි ආවා සිම්පල් ආර් ආවා සිම්පල් වයි අපිට මේ ආකාර හතරක් ආවා කැපිටල් වයි කැපිටල් ආර් කැපිටල් වයි සිම්පල් ආර් කැපිටල් ආර් සිම්පල් වයි සිම්පල් ආර් ඊට පස්සේ අපි පොම් කොට කරත් මේ විදිහම සරකමු කැපිටල් වයි capital r capital y capital r simple y capital r simple r මෙතන තාවද මේක තමයි ඊට පස්සේ මේ ජන්මාණු එකතු කරගෙන යන්න තියෙනවා මම මෙතන පොඩි වෙනසක් කරන්න කැපිටල් වයි නේද එතන තමයි මේ කැපිටල් වයි එක මේ නගර ගන්න කැපිටල් වයි සිම්පල් ආර් ඊට පස්සේ මම මේවා එකතු කරගෙන යනවා එකතු කරගෙන යනකොට ඔයාලට පේනවා මේ කැපිටල් වයි කැපිටල් ආර් එක එකතු වෙන්නේ මෙතන තියෙන සිම්පල් කැපිටල් වයි පහළට අරන් යන කෙනසාර දැන් අප පැටලෙන්නේ නැත්නම් මම ෆනට් එක පුරවන්න ලේසි දෙයක් කියලා දෙන්න ඔයා ෆනට් එක පුරව ගන්නකොට මුලින්ම මේ කොටු දෙක පුරව ගන්න
මේ පොත දෙකෙන් එන එක මෙතනද එනවා. මෙතනද නැහැ. මේ විදිහට මුලින්ම හදා ගන්න ඕනේ මම ලියාගත් පිළිවෙලට හදා ගන්න. ඕනෑ පනට් එක මුලින්ම මේ පොත පුරව ගන්න. ඒකට කැපිටල් Y, කැපිටල් R, කැපිටල් Y, මෙතෙන් පළවෙනි කොටුවට හැම වෙලේම එන්නේ මේ වගේ ප්‍රමුඛ වැඩික ඔක්කොම පළවෙනි කොටුවට එනවා. අන් මේ විදිහට හරියට ලියාගත්තොත් මේ පැත්තේ කෙරෝලෙම කොටුවට එන්නේ මෙලින්ද. Capital R, symbol Y, symbol R, මේ ටික මෙහෙම වෙනවා. ඊට පස්සේ අනිත් කොටි වල ප්‍රොවෙන් ප්‍රොවෙන් යන්න පුළුවන්. මෙයාට එන්නේ capital Y, capital R, දැන් මට පැහැදිලි වෙන්න ඕනේ මේ ෆනට් එකේදී කුම් කොටසින් ආපු ජන්මානුයි ජායා කොටසින් ආපු ජන්මානුයි එකට එකතු වෙලා තියෙනවා. නමුත් අපි සාමාන්‍යයෙන් ලියනකොට මේ එක જાතිය ජන්මානු තැන් දෙකකට දාලා ලියන්නේ නැහැ, එක තැනකට දාලා ලියන්නේ. ඒ හින්දා මම මේක සකස් කරන්න පුළුවන් මට මේක capital Y, capital Y, capital R, simple R කියලා. capital Y, capital Y, capital R. අග තේරුම් ගන්න මම පළවෙනි එක ලියුවේ capital Y, capital Y, capital R. කොහොමද එකයි? ඒක capital Y, simple Y, capital R, capital R. මේක capital Y, simple Y, capital R, simple R. මේක capital Y, මේ විදිහට ෆොන්ට් එක ඇඳගෙන ගලුවාම මම මේ මුලින් ගත්ත දෙකත් ආයි මේක ළඟ තියෙන එක ළඟට අරන් ලියනවා එක අකුරු. ඊට පස්සේ නම capital Y, capital Y, capital R, capital R. අපිට මේකත් මේ විදිහට හදන්න පුළුවන්. මේකට එන්නේ R R දෙක ළඟට ලියන. simple R, simple R, simple Y, simple Y. මේක chart එකක් නේද? මේකින් වෙන්නේ හොඳයි. දැන් මම මෙතනදී ආපු පණට ගැන්දා පණට ගැඳලා කොහොමද ආපු රූපාණ දර්ශක කියලා අපි බලමු. capital Y, capital Y, capital R, capital R. කහ පාට එක ප්‍රමුඛයි රවුම් දීජ. එහෙනම් කා කා කියලා ගන්න. කහ පාට රවුම් බීජ එන්නේ. මේක capital Y, capital Y. කහ පාට. capital R, simple R. capital R එළියේ ඉඳන් මෙහා රවුම් බීජ එනවා. ඒ වගේ මේ හැම එකම මම මේ පාට කරලා මුකුත් නැති අනිත් ඒවා පාට කරලා දිනවා. පාට කරලා නැති හැම එකම මට පේනවා capital Y දිනවා, capital R දිනවා. ඒ කියන්නේ කහ පාට රවුම් බීජ ප්‍රමුඛයි.
කහ පාඩක් ප්‍රමුඛයි රවුම් ලක්ෂණයක් ප්‍රමුඛයි ඒ හින්දා මේකෙන් නමයක් එනවා කොටු 16ක් තියෙනවා 16න් නමයක් එනවා කහ පාට රවුම් බීජ කියන එක 1 2 3 4 5 6 7 8 9 එකක් එනවා ඔක්කොම නිදීන එක කොළ පාට රැලි වෙඩිච්ච බීජ සිම්පල් ආර් සිම්පල් ආර් සිම්පල් වයි සිම්පල් වයි තුනක් එනවා කහ පාට රැලි වැටුණ බීජ කහ පාට කැපිටල් වයි ප්‍රමුඛයි රැලි වෙඩිච්ච එකට සිම්පල් ආර් එනවා ආර් නිලින වෙලා එනවා ඒ වගේ තුනක් එනවා මම ඒක මේ කොළ පාට ඉරියදල විර චුඩි චුඩි කොළ පාටින් ඉරියදල කළු පාටින් කොටු කරලා තියෙනවා ඒ හැමතැනම කහ පාට රැලි වෙඩිච්ච ඒව තමයි තියෙන්නේ කහ පාට ප්‍රමුඛයි රැලි වෙඩිච්ච කියන එක නිලින තව තුනක් මම මේ නිල් පාටින් කොටු කරලා කළු පාටින් චුඩි ඉරියදල තියෙනවා ඒ වේ වෙලා තියෙන්නේ කොළ වර්ණය ප්‍රමුඛ වෙලා වර්ණය කොළ වර්ණය පෙන්වුම් කරන්න කොරන කොළ වර්ණය නිලින්න වර්ණය මෙලිනයි සිම්පල් වයි කැපිටල් ආ ප්‍රමුඛයි කැපිටල් ආර් කියලා කියන්නේ රවුම් බීජ. එහෙනම් කොළ පාට රවුම් බීජ. එහෙනම් මේ ආකාරයේ මුහුමකදී එන මා රූපානුදර්ශ අනුපාත ඒවා මතක තියාගෙන ඉන්න බයිඩ ආනවා 9ට 3ට 3ට එක ආකාරයේ රූපානුදර්ශ එනවා. 9ට 3ට 3ට 1 9යි කහ රවුම් 9යි කහ රැලි 3යි කොළ රවුම් 3යි කොළ රැලි 1යි 9ට 3ට 3ට 1 රූපාන්තරශය එනවා මේක අපි හඳුන්වනවා ආවේණිය පිළිබඳ මෙන්ඩල්ගේ ස්වාධීන සංරචන න්‍යාය